අපි අද කතා කරන්න යන්නේ ඕලල් එක්සෑම් එකේ ලකුණු 8ක් වගේ කියන්නේ 100න් 8ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩමක් ගැන. මේ පාඩම තමයි ජෛව ලෝකය කියන පාඩම. එතකොට මේ පාඩමෙන් MCQ දෙකක් වගේ විභාගයකට එන්න පුළුවන්. ඒ වගේම තමයි අපි රචනා ප්‍රශ්න සහ විභාගගත රචනා ප්‍රශ්න ගැන බැලුවොත් මේ පාඩමෙන් එන්න පුළුවන් ව්‍යුහගත රචනා ප්‍රශ්නක භාගයක්. يعني ලකුණු අපි දන්නවා 15ක් හම්බ වෙන ව්‍යුහගත රචනා ප්‍රශ්නකට එකෙන් භාගයක් ලකුණු 7.5ක ප්‍රමාණයක් හෝ රචනා ප්‍රශ්නක භාගයක්. ඒ කියන්නේ ලකුණු 20ෙන් ලකුණු 10ක් විතර ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් මේ පාඩමේ අපි ඒක ගන්න යනවා නම් අත්‍යවශ්‍ය පාඩමක්. එතකොට මේ පාඩමේ අපි බලමු දැන් මේක ජෛව ලෝකයේ ගුවම ශාකවල විවිධත්වය ගැන ඒ වගේම සතුන්ගේ විවිධත්වය ගැන විශාල අපසරියක් ඉගෙන ගන්න තියෙනවා. මේක ටිකක් මතක තියාගන්න අපහසුයි. එතකොට මේ වගේ දෙයකදී කරන්න පුළුවන් පහසුම කාරණය තමයි පාස් පේපර්ස් වල කලින් අහලා තියෙන මොන වගේ ප්‍රශ්නද සහ ඊළඟට එන එක්සෑම් එකදී අහන්න පුළුවන් ඊළඟ يعني ඊළඟ ඕලල් එක්සෑම් එකේදී අහන්න පුළුවන් මොනවද කියලා බලන එක. ඉතින් අපි මුලින්ම කරන්න ඕන පාස් පේපර්ස් වල අහලා තියෙන ප්‍රශ්න සහ ඒකේදී අහන්නේ මොන වගේ කොටස්ද කියන එක ආවරණය කරගන්න. එතකොට දැන් මේ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දැන් ඉතුරු ටිකේදී පෑනක් අරගෙන මේ එක එක අවුරුද්දේදී අහලා තියෙන මොන කොටස්ද කියන එක ලියා ගන්න ඕන. මම දැන් කියන්න ගන්නවා පේපර් එකෙන් පේපර් එකට. එතකොට ඒ ටික ලියා ගන්න ඕන. ලියා ගත්තම හරිම ලේසි මොන වගේ කොටස් දාහන්නේ. ඒ වගේම සමහර ප්‍රශ්න හොඳටම අපිට තේරෙනවා එකම කොටස නැවත නැවත අහලා තිනවා. රිපීට් වෙලා තිනවා. ඉතින් මේ ටික අඳුර ගන්න පුළුවන් විභාගෙට එන්නේ මොන වගේ ප්‍රශ්නද කියන එක අඳුර ගන්න පුළුවන් අපිට ප්‍රශ්න පත්‍ර සමාලෝචනයක් කරලා සහ තව පාඩමේ මොනවද අහන්න තියෙන්නේ කියන එක බලලා. ඔන්න දැන් එහෙනම් පටන් ගන්න ලියා ගන්න. මම පටන් ගන්නවා 2016 පේපර් එකේ ඉඳලා ඒකෙදි මොන වගේ කොටස් ගැනද ප්‍රශ්න අහලා තින්නේ කියලා. 2016 ගත්තොත් ඒකේ අපුෂ්ඨ වංශීන්ගේ වංශ ගැන. ඒ කියන්නේ සීලන්ට්‍රේටා වංශය ඊට පස්සේ ඇන්ලීඩ වංශය, මොලුස්කා වංශය, ආත්‍රපෝඩා වංශය, කයිනොඩමීටා වංශය මේ විදිහට අපුෂ්ඨ වංශීන්ගේ වංශවල එක එක වංශයට අදාළ ලක්ෂණ ගැන ප්‍රධාන වශයෙන් අහලා තිනවා. ඊට පස්සේ මේ අධිරාජධානි සංකල්පය ගැන අහලා තිනවා. අපි දන්නවා අධිරාජධානි තුනක් තිනවා. ආකියා අධිරාජධානිය, බැක්ටීරියා අධිරාජධානිය සහ යුකරියා අධිරාජධානිය. එතකොට මෙතනින් බැක්ටීරියා අධිරාජධානියයි ආකියා අධිරාජධානියයි මේ දෙකම ප්‍රාග්නොස්ටික කියන සංවිධානය වෙච්ච නෂ්ටියක් නෑ. පටලයකින් ආවරණය වෙච්ච නෂ්ටික ද්‍රව්‍ය නැති ආකාරයකට තමයි අයත් වෙන්නේ. යුකරියා කියන අධිරාජධානිය අයත් වෙන්නේ සංවිධානය වෙච්ච නෂ්ටියක් තියෙන ජීවීන් තමයි එහි අඩංගු වෙන්නේ. එතකොට අපිත් යුකරියා වංශයට තමයි යුකරියා අධිරාජධානියට තමයි අපිත් අයත් වෙන්නේ. එතකොට මම ඊළඟට යනවා 2016 MCQ වලට මොනවද අහලා තින්නේ කියලා. ඒකෙදි අහලා තිනවා ද්විපද නාමකරණය කියලා. අපි දන්නවා ජීවීන්ව එක එක ප්‍රදේශවල එක එක නම් වලින් හඳුන්වනවා. එතකොට එකම ජීවියා විවිධ ප්‍රදේශවලදී විවිධ නම් වලින් හඳුන්වනවා. ඒ වගේම විවිධ රටවල්වලදී විවිධ නම් වලින් හඳුන්වනවා. මේක විද්‍යාත්මකව තියෙන ගැටලුවක්. ඉතින් විද්‍යාත්මකව මෙහෙම සතෙක්ව එක එක ප්‍රදේශවලදී එක එක නම් වලින් හඳුන්වන්න බෑ. ඒක හන්ද විද්‍යාත්මක නාමකරණයේදී ද්විපද නාමකරණය කියන එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඕනම ජීවියෙක්ව නම් දෙකක් පාවිච්චි කරලා නාමකරණයට ලක් කරනවා. මේක මුළු ලෝකෙටම පොදුයි. මේකෙදි ඝන නාමය සහ විශේෂිත නාමය කියලා නාම දෙකක් තියෙනවා. මේක ඉංග්‍රීසියෙන් ලියන්නේ. එතකොට ඝන නාමයේ පළවෙනි අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක්, ඉතුරු අකුරු ටික සිම්පල් අකුරක් අකුරු වෙනවා. ඊටසේ විශේෂිත නාමය ගත්තම ඒකේ සියලුම අකුරු සිම්පල් අකුරු වෙනවා. අතින් ලියනවා නම් මේක අතින් ලියලා වෙන වෙනම යටින් ඉරි දෙකක් අඳිනවා මේ ඝන නාමයට සහ විශේෂිත නාමයට. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් මේක ටයිප් කරනවා නම් එලා අකුරෙන් තමයි ටයිප් කරන්නේ. ද්විපද නාමකරණය ගැන බොහෝ දුරට පළාත් ප්‍රශ්න පත්‍ර වල පවා අහලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ MCQ එක දීලා තියෙන්නේ ඒක බීජ පත්‍රී ශාක සහ ද්වි බීජ පත්‍රී ශාක. ඉතින් ඒක ගැන හරිම සරලයි. අපිට දිනදා ජීවිතේ ඕන තරම් උදාහරණ තියෙනවා. දැන් තල් ගස් ඊට පස්සේ පොල් ගස්, පුවක් ගස්, ගොයම් තුන මෙන්න මේ වගේ ශාක අයත් වෙන්නේ ඒක බීජ පත්‍රී ශාක. ගණේට ඊළඟට මේක බීජ පත්‍ර දෙකකට ඇරෙන්නේ නැහැ. අපි දන්නවා දැන් බෝන්චියටයක් වගේ පැලෙද්දී ඒක බීජ පත්‍ර දෙකකට ඇරෙනවා, විවෘත වෙනවා. එතකොට බීජ පත්‍ර දෙකක් තියෙනවා කියලා පහසුවෙන්ම බලා ගන්න පුළුවන්. හැබැයි පොල් ගෙඩියක් පැලෙද්දී එහෙම වෙන්නේ නැහැ. මේ ඒක බීජ පත්‍රී සහ ද්වි බීජ පත්‍රී සංසන්දනය ගැන තමයි MCQ එකකින් අහලා තින්නේ. හැබැයි ඊළඟ ප්‍රශ්නක මේක රචනා ප්‍රශ්නකට, විවෘත රචනා ප්‍රශ්නකට අහනත් ලොකු විභවයක්
ලොකු හැකියාවක් තියෙන ප්‍රශ්නයක්. මොකද මේක මේ කටපාඩම් කරලා මතක තියාගන්න ඕන දෙයක් නෙමෙයි. අපි දන්නවා ඒක බීජපත්‍රී ශාකවල කඳාතු බෙදෙන්නේ නැහැ. ඊළඟට ද්විතීක වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැහැ. ත්‍රියාකික පුෂ්ප තමයි දරන්නේ. එතකොට මුදුන් මුල් පද්ධතියක් නැහැ. තන්තු මුල් පද්ධතියක් තමයි තියෙන්නේ. ඔන්න ඒ කාරණා ටික ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී සංසන්දනය කරලා මතක තියාගන්න අපිට පුළුවන් වෙන්න ඕන. එතකොට ඊළඟට අපි යනවා 2017 ප්‍රශ්න පත්‍රයේ වරමන් ඉස්සෙල්ලා කිව්වා වගේ මේකෙදිත් මම මේ කියන කාරණා ටික ලියා ගන්න ඕන. නැත්තම් වීඩියෝ එක නිකන් බලුවා කියලා තේරුමක් වෙන්නේ නැහැ. 2017 ප්‍රශ්න පත්‍රයේ මොනවද අහලා තියෙන්නේ? දැන් අපිට සංසන්දනාත්මකව බලා ගන්න පුළුවන් පැහැදිලි වෙනසක්. 2016 දී අපෘෂ්ඨවංශීන් ගැන අහලා තිනවා. 2017 වෙද්දී පෘෂ්ඨවංශීන්ගේ වංශ ගැන තමයි අහලා තින්නේ. එතකොට මේකෙදි අපි සලකන්න ඕන මේ මත්ස්‍යෝ ගන්නවා මේකට. ඊට පස්සේ මත්ස්‍යින්ගෙන් ඇති වුණා උභයජීවීන්ගෙන් උරගයින් නැති වුණා, උරගයින්ගෙන් පක්ෂීන් සහ සීරපායින් නැති වුණා කියන එක. එතකොට මේ අර පරිණාමය සිද්ධ වෙච්ච ආකාරය සම්බන්ධ කරගෙන තමයි මේකෙදි අපි මේගොල්ලන්ගේ ලක්ෂණ මතක තියා ගන්න ඕන. උදාහරණයක් විදිහට මත්ස්‍යින්ට ජලයේ ජීවත් වෙන මොනවද තියෙන ලක්ෂණ? ඒගොල්ලන්ට කරමල් තියෙනවා. එතකොට වේගෙන් පිහිනා යන අනාකූල හැඩයක් තියෙන දේහයක් තියෙනවා. ඒ කියන්නේ ජෙට් එකක් වගේ ඉස්සරහා උල් හැඩයක් තියෙන. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් යන උභයජීවීන් ගත්තම ඒගොල්ලන්ට වතුර ඉන්නත් පුළුවන්, ගොඩ ඉන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට ප්‍රජනනය සඳහා ජලය අවශ්‍යයි. බෝධුරට බාහිර සංසේචනයක් තමයි සිද්ධ වෙන්නේ. මේ කාරණෙත් එක්ක ඒගොල්ලන්ට ජලය මත යැපෙන්න වෙනවා. ජලය නැතුවම සම්පූර්ණ ජීවත් වෙන්න බෑ. ඝන හමක් නැහැ. ඒකේ ග්‍රන්ථි තියෙනවා බොහොම තෙත් සමක්, කොරොස් නැහැ. කොරල හැමේ දක්නට ලැබෙන්නේ. එතකොට මේගොල්ලන්ට වඩා දියුණු වෙච්ච ආකාරයක් ඊට පස්සේ තියෙනවා උරගෙන්. උරගෙන් ගත්තම ඒගොල්ලන්ට හැමේ ඝන කොරපොතු බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ප්‍රජනනය සඳහා ජලය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අභ්‍යන්තර සංසේචනයක් පෙන්වුම් කරන. දැන් ඊළඟට ඒගොල්ලෝ දාන බිත්තර කැල්සියම් කාබනේට් කවචයකින් ආවරණය වෙලා ඒගොල්ලෝ පරිසරයට, මේ ගොඩබිම් පරිසරයට හොඳට හුරු වෙලා තියෙනවා. ඊට පස්සේ ගොඩබිම් පරිසරයට හුරු වෙච්ච උරගයින්කින් ඇතුළත තවත් ආකාර දෙකක්, පක්ෂීන් සහ සීරපායින්. පක්ෂීන්ටත් තමන්ට පහසුවෙම වායව පරිසරයට ඇවිල්ලා ආහාර හොයාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක ආහාර හොයාගෙන යාමත් එක්ක ඒගොල්ලන්ගේ මේ පරිසරයේ භෞමික පරිසරයේ ජය ගැනීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ බිත්තර ටික ආරක්ෂා කරගන්න ඒගොල්ලන්ට දැන් සාමාන්‍ය අනිත් ජීවීන් ඉන්න මට්ටමට වඩා ඉහළ මට්ටමක ගහක අත්තක හරි කොහරි බිත්තර දාන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කාරණේ තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒකිනුත් වඩාත්ම දියුණු ආකාරය තමයි ශීරපායින් ගත්තා. මේගොල්ලන්ට විශේෂ ලක්ෂණයක් තමයි මේ ශීර ග්‍රන්ථි තියෙනවා. ඒ කියන්නේ පැටවුන්ට කිරි දෙන්න පුළුවන්. දැන් උරගයෝ ගත්තත්, පක්ෂීන් ගත්තත් ඒගොල්ලන්ගේ මවුසතට කෑම හොයාගෙන ඉන්න යන්න වෙනවා පැටවු ටික දාලා. හැබැයි ශීරපායින්ට එහෙම වෙන්නේ නැහැ. පැටවුන්ට කිරි දෙන ගවම්ම ඒගොල්ලන්වත් අරගෙන වුණත් මවුසතර පුළුවන් කෑම ටික හොයාගෙන යන්න. ඒ කියන්නේ හැම වෙලෙම පැටවු එක්ක මවුසතරට ඉන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි වෙලා තිනවා. එතකොට මේගොල්ලන්ගේ ශරීරයේ රෝම වලින් ආවරණය වෙලා තිනවා. ඊට පස්සේ බාහිර පරිසරයේ ශබ්ද හොයින් හඳුනා ගැනීමට කම්පති ඇති වෙලා තිනවා. මේ වගේ ශීරපායින්ගේ විශේෂ ලක්ෂණ බොහෝමයක් ඇති වෙලත් තිනවා. ඉතින් ඔන්න ඒ කාරණා අර පරිණාමයට අනුපිළිවෙල මතක, පරිණාමයේ අනුපිළිවෙලට අනුව මතක තියාගත්තනම් කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒකදී අහලා තියෙනවා මේ චලතාපී සහ අචලතාපී සතුන් ගැන. හරිම ලේසි මේක මතක තියාගන්න. දැන් සියලුම අපෘෂ්ඨවංශීන් චලතාපීන් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දේහ උෂ්ණත්වය බාහිර පරිසර උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. හැබැයි අචලතාපීන්ගේ දේහ උෂ්ණත්වය බාහිර පරිසරයේ උෂ්ණත්වයට අනුකූලව වෙනස් වෙන්නේ නැහැ. විකට උදාහරණ දෙකයි තියෙන චලතාපීන්ට, පක්ෂීන් සහ ශීරපායින්. ඒකට අනිත් කට්ටිය ඔක්කොම චලතාපීන් කියලා වෙන් කළා මතක තියාගත්තා නම් ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඊළඟට ප්‍රශ්න වශයෙන් අහලා තිනවා පක්ෂීන් පියෑඹීමට දරන අනුවර්තන මොනවාද කියලා. ඉතින් මේව හරි ලේසි, ලොකුවට මහන්සිල පාඩම් කරන්න දේවල් නෙමෙයි. ඒගොල්ලන්ට පියාපත් තිනවා, සැහැල්ලු අස්ථිපද්ධතියක් තිනවා, ඊට පස්සේ අනාකූල දේහයක් තිනවා, අර හුලං වල තියෙන වාතයේ තියෙන ප්‍රතිරෝධය මැඩපවත්වගෙන පියාඹගෙන යන්න පුළුවන්. එතකොට මේ අස්ථිපද්ධතිය බොහොම සැහැල්ලුයි, බර නැහැ. ඉතින් ඔන්න ඒ කාරණා සියල්ල තිනවා. පූර්ව ගාත්‍රා පියාපත් බවට කිරණ වෙලා තිනවා, පිහාටු තිනවා දේහේ. ඔන්න ඔය සියල්ලම අපිට පියාඹීමේදී තියෙන අනුවර්තන විදියට ගන්න පුළුවන්. ඒක 2017 MCQ එකේදී අහලා තිනවා විවෘත බීජක සහ ආවෘත බීජක කියන්නේ ඒවට ඒ අදාළව ප්‍රශ්නයක් තමයි අහලා තිනේ. අපි දන්නවා සමහර ශාක බීජ හදනවා, ඒ වුණාට බීජාවරණයකින් මේක ආවරණය වෙලා නැහැ. මේ සඳහා විවෘත බීජක වල උදාහරණ දෙකයි මතක තියාගන්න තියෙනවා. ඔයගලගේ සිලබස් එකේ මඩු සහ පයිනස් කියන ශාක දෙක, ඒකේ බීජාවරණකින් ආවරණය වෙලා නැහැ. අනිකුත් සියලුම තියෙන බීජ ශාක, බීජ හදන ශාක බීජාවරණකින් ආවරණය වෙලා, ඒක බීජපත්‍රි වුණත් ද්විබීජපත්‍රි වුණත් බීජාවරණයකින් ආවරණය වෙලා තමයි තියෙන්නේ.
ඊට පස්සේ අපි යනවා 2018 පේපර් එකට. දැන් 2018 පේපර් එකේදී දැන් ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් ටාගට් කරලා අහලා තිනවා මෙහෙම දැන් ඉස්සෙල් එකේදී හැබැයි කෙලින්ම ප්‍රශ්න පොතේ තියෙන ඒවා ගෙඩි පිටින්ම ලියන්න හැදුවේ. දැන් මේකෙදී ප්‍රශ්නේදී භාවිතයක් අහලා තිනවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේක අහලා දිනවා 2018 පේපර් එකේ හුණාය කරපොත්තයි වෙන් කරලා අඳුරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකෙදී අහලා තින්නේ මේ ආත්‍රපෝඩාවේගේ ලක්ෂණ සහ උරගයේගේ ලක්ෂණ වෙන් කරලා අඳුරගන්නේ කොහොමද කියන කාරණේ තමයි. මේ සත්තු දෙන්නගේ නම් වලින් පාවිච්චි කළ දැම්මර ප්‍රශ්නයක. එතකොට උරගයේගේ අපි දන්නවා කොරලසයිද සමක් තිනවා හමේ ග්‍රන්ථි නැහැ. ආත්‍රපෝඩාවේගේ ගත්තොත් එීම මේ සන්ධිම පාද තිනවා. එතකොට කයිටින් වලින් හැදිච්ච උච්චාරණයක් තිනවා. මෙන්න මේ කාරණා දෙකම මේ දෙන්නව වෙන් කරගන්න හඳුර ගන්න පුළුවන්. එතකොට ආත්‍රපෝඩාවන්ගේ තියෙන ආවේනික ලක්ෂණ අර ඉස්සෙල්ලා කතා කරපු ප්‍රශ්නෙමයි. අර ඒගොල්ලන්ට තියෙන සන්ධිපාද දැරීම, කයිට්නීමේ උච්චාරණයක් දැරීම, මෙන්න මේ කාරණා ටික තව දුරටත් ගත්තොත් දේහය හිස උරස උදරය කියලා කාණ්ඩ කිහිපයකට බෙදලා තියෙන එක මෙන්න මේ ටික තමයි ආත්‍රපෝඩාවගේ ආවේනික ලක්ෂණ විදිහට අරගෙන තියෙන්නේ. ඊළඟට අහලා තිනවා මේ අභ්‍යන්තර සැකිලි සහ බාහිර සැකිලි කියන එක ගැන. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කෘෂ්ණවංශීන් සියලු දෙනාටම තියෙන අභ්‍යන්තරයේ සැකිල්ලක්. අපි දන්නවා දැන් මාළුවෙක් ගත්තත් ඊට පස්සේ ගෙම්බෙක් වගේ ගත්තත් ඊට පස්සේ උරගෙයෙක් ගත්තත් ඊට පස්සේ පක්ෂියෙක් ගත්තත් චිරපායියෙක් ගත්තත් මේ ඔක්කොල්ලන්ගෙම අස්ථිපද්ධතිය තියෙන ශරීරය ඇතුළේ. බාහිරෙන් අස්ථිපද්ධතියක් අස්ථි සැකිල්ලක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. දැන් කැස්බෑවන්ගේ ඉබ්බන්ගේ වගේ බාහිරෙත් සැකිල්ලක් බාහිර සැකිල්ලකින් දේහය ආවරණය වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට අභ්‍යන්තර සැකිල්ලක් නැතුව නෙමෙයි. අභ්‍යන්තර සැකිල්ලට සම්බන්ධව තමයි මේ උගලගේ බාහිර සැකිල්ල අමතර ආවරණයක් විදිහට හැදිලා තියෙන්නේ. අපි අපෘෂ්ඨවංශීන් කාණ්ඩවල තමයි ප්‍රධාන වශයෙන්ම අපිට පෘෂ්ඨවංශීන් සියලු දෙනාටම අභ්‍යන්තර සැකිලි තියෙනවා. අපෘෂ්ඨවංශීන්ගේ සමහර කාණ්ඩවලට තියෙනවා මේ බාහිර සැකිලි. උදාහරණයක් විදිහට මොලුස්ක වංශයට අයත් ගොළු බෙල්ලන්ගේ බාහිර සැකිලි තියෙනවා. ඒ වගේම දැල්ල වගේ කට්ටියක අර දැලි කටුවක් කියලා දේහ අභ්‍යන්තරයේ සැකිල්ලක් තියෙනවා. ඊට පස්සේ ගතම ওই විදිහට ආත්‍රපෝඩාවන්ගේ කයිටින් වලින් හැදිච්ච බාහිර සැකිල්ලක් බලා ගන්න පුළුවන්. ළඟට ඊළඟ ප්‍රශ්න වල අහලා තිනවා මේ දිලීර ගැන. 2018 නව කොටසක් විදිහට අහලා තිනේ දිලීර වල පෝෂණ විලාශය මොකක්ද කියලා අහලා තිනවා. අපි දන්නවා ඒගොල්ලන්ට දිලීර බොහොමයක්. සමහර කට්ටියට මේ පරපෝෂී දිලීර ජීවත් වෙන්න පුළුවන්. හැබැයි බොහොමයක් මේ මෘතෝප ජීවි නැත්තම් අපි කියනවා මැරිච්ච ද්‍රව්‍ය මත ජීවත් වෙනවා. මැරිච්ච ශාකහා සතුන් මත එන්සයිම ශ්‍රාවය කරලා ඒවා ජීර්ණය කරලා ඒවා තියෙන පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කරගන්න එක තමයි දිලීර මගින් සිද්ධ කරන්නේ. ඊළඟට දිලීරවල දිලීර ගැන තවදුරටත් අහලා තිනවා දිලීරවල තියෙන සෛල බිත්ති මොනවද හදලා තියෙන්නේ. අපි දන්නවා කයිටින් වලින් හැදිච්ච සෛල බිත්තියක් දිලීර වලට තියෙනවා. ඒක ශාක සෛල බිත්තිය වෙනස් වෙන්නේ කොහොමද කියලා අහලා ඉන්නවා. අපි දරන ශාක සෛල බිත්තිය හැදලා තියෙන්නේ සෙලියුලෝස් වලින් කියලා. ඊට පස්සේ අපි 2018 අදාළව ගියොතින් ඒකේ තියෙන MCQ අහලා තින්නේ බීජ හට ගන්නා ශාක සහ බීජ හට නොගන්නා ශාක ගැන අහලා තිනවා. එතකොට අපි බීජ හට නොගන්නා ශාක ටික මතක තියාගත්තනම් හරිම ලේසි. අනිත් ශාක ගැන බීජ හට ගන්නා ශාක ගැන වෙනම අමතරව කටපාඩම් කරගන්න ඕනේ නැහැ. දැන් අපි බීජ හට නොගන්නා ශාක විදිහට ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් මාකැන්ටියා, පොගනාටුන්, සෙලජිනෙල්ලා, සල්වීනියා, නෙප්‍රොලිපිස්, නිර්නාරියා, ඇක්‍රොස්ටිකම් මෙන්න මේ ශාක ටික මතක තියාගත්තනම් බීජ හට ගන්න නැහැ කියලා අන්තික පහසුවෙම අපිට බීජ හට ගන්නවා කියලා මතක තියාගන්න පුළුවන්. එතකොට මේ හැම එකේදීම අර උදාහරණ අඩු ප්‍රමාණයක් තියෙන එක මතක තියාගෙන උදාහරණ වැඩි ප්‍රමාණයක් තියෙන එක සම්පූර්ණයෙන්ම කටපාඩම් නොකර ඉඳියම පහසුයි අපිට. උදාහරණ අඩුවෙන් තියෙන එක බීජ හට නොගන්නා ශාක වලදී තියෙන ප්‍රධාන උදාහරණ ටික මතක තියාගත්තම හට ගන්නා ශාක කියලා වෙනම සම්පූර්ණයෙන් පාඩම් කරන්න ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ කාරණෙත් එක්ක උභය ජීවිගේ ලක්ෂණ ටික අහලා තිනවා. අපි ඒක කතා කරලා ඉවරයි. දැන් මේ පරණ ප්‍රශ්නයක් රිපීට් වෙනවා කියලා 2018 දී අපිට පේන්න තිනවා. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන කාරණේ තමයි 2019 පේපර් එක ගැන. 2019 පේපර් එකේදී ප්‍රධාන වශයෙන් අහලා තිනවා අධිරාජධානි තුන ගැන. දැන් අපිට තේරෙනවා මේක කලින් තිබිච්ච ප්‍රශ්නයක් තමයි රිපීට් වෙලා තින්නේ. මං කියවා අධිරාජධානි සංකල්පය ගැන
මීට කලින් 2016 පේපර් එකේදී අහපු එක නැවත වාරයක් 2019 පේපර් එකේදී අහලා තිනවා. ඒකේ තියෙන ප්‍රධාන අධිරාජ්‍යධානි තුන මොනවාද කියලා හිස්තැන් පෙරවීමක්. අතර මේ ප්‍රශ්නේ තියෙන 2019 ප්‍රශ්නේ අධිරාජ්‍යධානි තුන ගැන අහලා තිනවා. ආකියා, බැක්ටීරියා, යුකරියා කියන අධිරාජ්‍යධානි තුන. එතකොට ඊළඟට ආකියා අධිරාජ්‍යධානිය ගැන අහලා තිනවා එක ප්‍රශ්නයක්. මේ ප්‍රතිජීවක වලට මේගොල්ලෝ සංවේදී නැහැ. දැන් අපි හොතර මතක තියා ගන්න ඕන 2019 පස්සේ මේ ආකියා රාජධානිය ගැන තාම ලොකුර ප්‍රශ්නයක් අහලා නැහැ. හැබැයි මේක අහන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තියෙන එක තමයි මේගොල්ල ආන්තික පරිසරවල ජීවත් වෙන්නේ. එතකොට මේ ලවණ වගුරු ගිනි කඳු වගේ තැන්වල උදාහරණ තාම අහලා නැහැ පේපර් එක. මෙතනජින්ස් සහ හේලෝෆයිල්ස් මේ දෙක අහන්න පුළුවන්. ආකියා ගැන ප්‍රශ්නයක් අහන්න තියෙන විවේ ගොඩක් වැඩි. ඊළඟට මේගොල්ල ප්‍රාග්නොස්ටිකෝ මම ඉස්සෙල්ලා කතා කරා වගේ සූනොස්ටිකෝ නෙමේ සංවිධානය වෙච්ච නැෂ්ටියක් නැහැ. එතකොට ඊළඟට 2019 ප්‍රශ්න පත්‍රය අහලා තිනවා. ඊට පස්සේ යුකරියා රාජධානියේ තියෙන යුකරියා අධිරාජධානියේ තියෙන රාජධානි ටික අපි දැන් එක ගැන දන්නවා. ප්‍රොටිස්ටා, ෆංගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා කියන ටික ගැන අහලා තිනවා. එතකොට ඇනිමාලියා කට්ටිය අපි දන්නවා නැවත වශයෙන් කාණ්ඩ නැවතවරක් කාණ්ඩ දෙකකට බෙදෙනවා. පෘෂ්ඨවංශීන්, අපෘෂ්ඨවංශීන් අපි ඒ ගැන කතා කරලා තින්නේ. ඉතින් අපෘෂ්ඨවංශී වංශ ටික හිස්තැන් වල පුරවන්නේ කියලා ආයේ හිස්තැන් ටිකක් දීලා අහලා තිනවා. ඉතින් අපෘෂ්ඨවංශී වංශ ගැන ඔයගොල්ලෝ 2016 පේපර් එක කරා නම් 2019 පේපර් එකේ පහසුවෙන් උත්තර ලියන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන් තේරෙනවා මේ සිලබස් එක ටික ටික පරණ වේගෙන එනවත් එක්කම මොකද වෙලා තින්නේ. අර පරණ ප්‍රශ්න පත්‍ර වල අහලා තිබිච්ච ප්‍රශ්නම ඒ විදිහටම කිසිම වෙලාවක අහන්නේ නැහැ. හොඳට මතක තියා ගන්න ඕන. පරණ ප්‍රශ්න පත්‍රයක තිබිච්ච ප්‍රශ්නයක් ඒ විදිහටම ඊළඟ එක්සෑම් එකදී අහන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රශ්නේදී ඔයගොල්ලෝ ලියපු උත්තරම වෙන වක්‍ර ක්‍රමයකින් වෙන ප්‍රශ්නයක් කරහා එන විදිහට තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා පාස් පේපර්ස් කරා නම් සිලබස් එක පරණ වෙනවත් එක්කම මේ පාස් පේපර්ස් වල තිබිච්ච ප්‍රශ්න වලට සමාන ප්‍රශ්න විභාගෙදී එනවා. දැන් මේ ටික කරන් ඇදි තේරෙනවා මම එකම එකම දේ නැවත නැවත මට කතා කරන්න වෙනවා. ඒකට හේතුව තමයි පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න අවුරුදු ගානක් යද්දි සිලබස් එක පරණ වෙනවත් එක්ක නැවත රිපීට් වෙන්න අරගෙන තිනවා. එතකොට 2019 පේපර් එකේ MCQ එකට අහලා තින්නෙත් කෙලින්ම පරණ ප්‍රශ්නයක්. ආත්‍ර පොඩා වංශයේ වංශයට අදාළ ජීවීන්ගේ ජීවීන්ට උදාහරණ විදියට දෙන්න ඕනේ. එතකොට අපි මේ සියලුම කෘමීන්ව ගන්න පුළුවන්. ඔය කැරපොත්තු, එතකොට හැකරැල්ලෝ, ඒ මකුලුවෝ මෙන්න මේ කට්ටියත් එක්ක එකතුව ආත්‍ර පොඩා වංශයේ ලක්ෂණ මොනවද එන්නේටික් ගැන තමයි 2019 දී හයිලයිට් කරලා තින්නේ. දැන් අපි ඊළඟට බලමු මේ පාඩමේ දැනට අහලා නැති අහන්න තියෙන අහන්න වැඩි හැකියාවක් තියෙන ප්‍රශ්න මොනවද කියලා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා ආකියා රාජධානී ගැන අහන්න පුළුවන්. ඒක ගැන ලොකු ප්‍රශ්න අහලා නැහැ. ඊට පස්සේ ඕගලන්ට කෙලින්ම උත්තර ගොඩාක් දීලා තියෙනවා. බැක්ටීරියා වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? දිලීර වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ඒවා සම්පූර්ණයෙන්ම තාම ප්‍රශ්න කරලා නැහැ. පොතේ තියරි විදිහට ප්‍රමුඛ වශයෙන් හඳුන්වලා තිනවා. ඒගොල්ලන්ගේ ඒව ගැන අහලා නැහැ. ඊළඟට ප්‍රොටිස්ටා රාජධානී ගැන ලකූර ප්‍රශ්න තාම අහලා නැහැ. ප්‍රොටිස්ටා රාජධානී තියෙන ජීවීන්ගෙන් මොනවද තියෙන ප්‍රයෝජන කියන එක ගැන අහලා නැහැ. එතකොට එක ප්‍රශ්නක විතරක් අහලා තිබ්බ මේ ඇල්ගී අයත් වෙන්නේ මොන රාජධානීටද කියලා. ප්‍රොටිස්ටා රාජධානීට ඇල්ගී අයත් වෙන්නේ. එතකොට ප්‍රොටිස්ටා රාජධානී ගැන ප්‍රශ්නයක් අහන්න තිනවා. ඒකේ දැන් ඒ කියන්නේ මේ සත්ව සහ ශාක හැදෙන්න සතුන් සහ ශාක හැදෙන්න ගත්තම ඒකේ තියෙන මූලික ආකාර තමයි අපිට ප්‍රොටිස්ටා රාජධානියෙන් බලා ගන්න පුළුවන්. දැන් ඇල්ගී වල කෝල් ක්ලෝරෝෆිල් තියෙනවා, ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක යටතේ මෙන යුග්ලීනා, පැරමීසියම් මේගොල්ලෝ වගේ ජීවීන් මේ සතුන්ට ආසන්න ලක්ෂණ පෙන්නු කරන ඇමීබා වගේ කට්ටිය ගත්තත් ඒගොල්ලන්ට අපි පොදුවේ කියනවා මේ ප්‍රෝටෝසෝවා කියලා. එතකොට සතුන්ගේ ලක්ෂණ ප්‍රාථමික අවධියේ ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. සතුන් බවට මේගොල්ලෝ පත් වෙලා නැහැ. එතකොට තවදුරටත් අපි කතා කරමු. එහෙම ඒක බීජපත්‍රි, ද්විබීජපත්‍රි වගුව ගැන එකපාරයි ප්‍රශ්න අහලා තියෙන්නේ. එකෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්. ද්විපද නාමකරණය ගැන එකපාරක් ප්‍රශ්නයක්, පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. ද්විපද නාමකරණයේ නීති මොනවද කියන එක ගැන තාම අහලා නැහැ. ඊළඟට තව කාරණයක් ගත්තොත් වර්ගීකරණ ක්‍රම දෙකක් තියෙනවා. කෘතිම වර්ගීකරණය සහ ස්වභාවික වර්ගීකරණය. මේ දෙක ගැන ප්‍රශ්න අහලා නැහැ. එතකොට ඔන්නෝයි කාරණා ටික ගැන ලොකුවට ප්‍රශ්න අහන්න ලොකු හැකියාවක් තියෙනවා. දැන් පාස් පේපර්ස් කරා නම් ප්‍රශ්න පත්‍ර ටිකට උත්තර ලියලා පාස් පේපර්ස් වල මොනවද අහලා තින්නේ කියන ටිකට අපිට හයිලයිට් කරගෙන ඊළඟට පාඩම බලලා පුළුවන්. පාඩමේ ලොකුවට විස්තර කරලා තියෙන හැබැයි දැනට අහලා නැති එකක් ආයි එක්සෑම් එකට අහන්න පුළුවන් කියලා ටාගට් කරගන්න. එතකොට අපි ප්‍රධාන වශයෙන් මෙතෙන්දී දැනගන්න ඕන කාරණේ තමයි විභාගයට යන්න කලින්
හැම පාඩමකම ප්‍රශ්න පත්‍රවල උත්තර ලියන්න ඕන. උදාහරණයක් විදිහට මේ ජෛව ලෝකයේ කියන පාඩමේ ඒකක් ගන්න අත්‍යවශ්‍යයි. නැත්නම් ඒකක් ගන්න බැහැ. ඒක හන්දම මොකද ව්‍යූහගත රචනා ප්‍රශ්නක හරි භාගයක් අනිවාර්යෙන් එන්නේ මේ පාඩමෙන්. එතකොට ඒකට රෙඩි වෙලා ඉන්න ඕන MCQs දෙකකට උත්තර ලියන්න පුළුවන් වෙන ඕන ලකුණු 8ක ප්‍රමාණයක්. දැන් අපි ඉස්සෙල්ලා කලින් වීඩියෝ එකදී කතා කරා जैव गोले पाड़मे लखनऊ दहाग प्रश्न प्रमुख वशय मुनपाड़े सह ये पाड़मे गण लखनऊ प्रमाण मनोदरला लखनऊ अणुपहट उतर आसान प्रमाण प्रश्न विधियट पाड़ कर पाड़ मनोद टागट कर वीडियो बलम तवात मे वगे वेडिपुर प्रश्न प्रमाण कहना पाड़म का टागट कर गाने कोहमद ये पाड़ी प्रश्न टीक धनगाने कोहमद धन वीडियो के अभी प्रधान वशन सल को जैव लोके पाड़ना अभी इलांग वीडियो के अनिवार्य बलम तवात विभागेट वेडिपुर प्रश्न पाठ मग्गर सरकल बल्ला पास पेपर्स कथा कल एक दिन प्रश्न उत्तर कथा करो।